ජයගමු ශ්‍රී ලංකා මේ 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. අද දින නලින් බණ්ඩාර මැතිතුමා ප්‍රමුඛ මේ දිස්ත්‍රික්කයේ සියලුම දෙනාගේ සියලුම සංවිධායකවරුන්ගේ සහයෝගයේ ශක්තිය තුල සමගී ගොවි සමුළුව පැවැත්වෙන අවස්ථාවේ මගේ කතාව අසා සිටින සෑම ගොවි මහත්මයෙකුටම ගොවි මහත්මියකටම ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ඔබත් සමග අපි ඇති කරගන්න සම්බුතිය එකඟතාවය වැඩපිළිවෙල පිළිබඳව කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය ජනතාවට මම ප්‍රකාශ කර සිටිනවා මේ කියන කරුණු කාරණා වචනයක් වචනයක් පාසා ඉස්පිල්ලක් පාපිල්ලක් අත්හරින්න නැතුව මේ වසර අවසානයේ මේ රටේ පොදු ජන යුගය ඔබගේ යුගය පොඩි මිනිස්සයාගේ යුගය ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂා කරන රට සංවර්ධනය කරන යුගය තුල මේ කියන සියලුම කරුණු කාරණා මහ පොළවේ සත්‍යයක් බවට යථාර්ථයක් බවට පත් කරන්නට අපි අපකප වෙනවා. දැන් අපි ගැන හැමෝම බයෙන් ඉන්නේ. පොහොට්ටුවත් බයයි, අලිත් බයයි, සීනුවත් බයයි, මාලිමාවත් බයයි. දැන් ඔක්කොම එකට එක්ක හුවෙලා එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. මම අවධාරණය කරන්න කැමති ඔය එක කුමන්ත්‍රණයකටවත් මේ රටේ ලක්ෂ 220 සැලෙන්නට පරාජය වෙන්නට මේ කුමන්ත්‍රණ ඉදිරියේ මේ රටේ පොදු ජන අයිතිය විනාශ කරන්නට ඔය කවුරුත් සූදානම් නැහැ. ආදරණීය මිත්‍රවරුනි, මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා, සේනානායක සමුද්‍රය වම්මියුර දකුණු යුර හරහා මහා දැවැන්ත වාරි ශිෂ්ටාචාරයක් නිර්මාණය කරා. ඉන්පසුව බත්තුම් පියා ඩඩ්ලි සේනානායක මැතිතුමා පණල්ගම ජලාශයේ අම්බලංගොය එක්ගල්ලොය පල්ලම්මොය මහා දැවැන්ත වාරි ශිෂ්ටාචාරය නිර්මාණය කරා. ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ නාමල්ලොය ව්‍යාපාරය ක්‍රියාත්මක කරා. හොඳට බලාගෙන ඉන්න, අනාගතයේදී බණ්ඩාරනායක මැතිණියගේ ඒ පාර්ශ්වයක් අපිත් සමග එකතු වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වාරි ශිෂ්ටාචාරය අපි නව යුගයට ගැලපෙන ආකාරයට මුණ්ඩනාර ජලාශය යෝජනා ක්‍රමය මහවය බල ප්‍රදේශයේ ගල්ගේ කණ්ඩිය යෝජනා ක්‍රමය පදිය තලාව බල ප්‍රදේශයේ පන්නංගල යෝජනා ක්‍රමය උහන බල ප්‍රදේශයේ හැඩඔය ව්‍යාපෘතිය හරහා ලාහුගල පානව පොතුවිල් කොමාරි කන්න දෙකම වගා කරන්න පුළුවන් වන ආකාරයට අපි සංවර්ධනය කරමින් අක්කරේ පත්තු, අලයාඩි දෙම්බු, තිරුක්කෝවිල් සාගම කෘෂිඉඩම් ව්‍යාපාරය ශක්තිමත් කරමින් අක්කරේ පත්තු අඩාලච්චේනේ
අලයාරි වෙම්බු සම්බු කලපුව ජල යෝජනා ක්‍රමේ ජලය බැසයාම ක්‍රමවත් කිරීම තුළ ඒ ගොවිබිම් වගා කළ හැකි ගොවිබිම් බවට පත් කරමින් කලියෝඩ ගඟේ යඩාරක්ෂේන නින්ද ඌර් බල ප්‍රදේශයේ ගංවතුර හානිය වළක්වමින් මම සඳහන් නොකරපු වාරි යෝජනා ක්‍රම මහා වාරි මධ්‍ය වාරි සුළු වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය යුගය අපි ආරම්භ කරනවායි කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඕවා කියනකොට සමහරු කියනවා කොහොමද බංකොලොත් රටක මේවා කරන්නේ කියලා. මම ඒගොල්ලන්ට කියන්න කැමති නිදහසෙන් පස්සේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල මේ රටේ පළවෙනි වතාවට අංක 1ට බලයක් නැතුව තනතුරු තාන්න මාන්න නැතුව ජනාධිපති අගමැති ඇමති රාජ්‍යමැති නියෝජ්‍ය අමතිකම් නැතුව රටම සංවර්ධනය කරන නම්බර් 1 එකම විපක්ෂය සමගි ජන බලවේගයයි. මේ මොහොත වන විට රජයේ පාසල් 181කට ලක්ෂ 1996ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීලා තිබෙනවා. පාසල් 87කට ලක්ෂ 4242ක් වටිනා බස් රථ පරිත්‍යාග කළා තිබෙනවා. රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා රෝහල් උපකරණ බෙහෙත් හේත් ලබා දීලා තිබෙනවා. ඒ නිසා කවුරුත් මගෙන් අහන්නෙන් එපා කොහොමද බංකොලොත් රටක සංවර්ධනයට මුදල් හොයාගන්නේ. මතක තියාගන්න මට තියන්නේ ප්‍රේමදාස රුධිරය, ප්‍රේමදාස ජාන. මම ඔබට කියනවා පොරොන්දු වෙන හැම දෙයක්ම අකුරට පිටට ක්‍රියාත්මක කරනවායි කියලා මම ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, අද දිනේ අද ඔබත් සමග මේ සම්මුතිය ඇති කරගන්නකොට මම ඔබට කියන්න කැමති මේ ගොවි සමුළුවේ මම යෝජනා කරන කරුණු ටික මේ රටේ ජාතික කෘෂිකර්ම පුනර්ජීවියක් ගොවි ජන සංවර්ධනයක් සිදු වෙන්නට ඕන. ඒක කරන්නට නම් අපි ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නට ඕන, ජාතික ඉඩම් භාවිතා ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නට ඕන. කෘෂිකර්මාන්තය තුළ තරඟකාරී වාසිය, සාපේක්ෂ වාසිය ලැබෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. නොලෙජ්, ඉනෝවේෂන්, ඩිජිටල් දැනුම, නව්‍යකරණය, ඩිජිටල් මේ නව තාක්ෂණ උපයෝගී කරගෙන අපේ රටේ කෘෂිකර්මාන්තය ඊළඟ මට්ටමට ගෙනියන්නට ඕන. ආදරණීය ගොවි මහත්ම මහත්මීන්ට කියන්න කැමති හැකියාවක් තියෙනවනම්, පුළුවන්කමක් තියෙනවනම් අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න නෙදර්ලන්තය, ඊශ්‍රායලය වැනි රටවල් අඩු සම්පත් තුලින් කොහොමද තමන්ගේ කෘෂිකර්මාන්තය දියුණු කරලා තිබෙන්නේ. නෙදර්ලන්තය කියන්නේ ඒ රටේ භූමි භාගෙන් 3/3 තියෙන්නේ මුහුදු මට්ටමින් පහළ. හැබැයි කෘෂිකර්ම අපනයන වෙළඳපොලේ යුරෝ බිලියන 100ක
වටිනාකම නෙදර්ලන්තයට තියෙනවා. නෙදර්ලන්තයට පුළුවන් නම් ඇයි ශ්‍රී ලංකාවට බැරි? ඊශ්‍රායලයට පුළුවන් නම් ඇයි ශ්‍රී ලංකාවට බැරි? අපි ස්වයංක්‍රීයකරණය උපයෝගී කරගෙන, ජල රෝපිත වගා තාක්ෂණය උපයෝගී කරගෙන, යථා තත්ත්වය කෘෂිකර්මයට ගිහිල්ලා සිරස් වගාව උපයෝගී කරගෙන new farming concepts, නව වගා සංකල්ප අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මතක තබා ගන්න, ඔබගේ ගොවිදිම එකපාරට ලොකු වෙන්නේ නැහැ. පරම්පරා ගණනාවක් තුල ඔබට හිමිවුණු ගොවිදිම එලෙසමයි. එන අපි වග බලා ගන්නට ඕන. මේ ගොවිදිම තුලින් ලබා ගන්න නිෂ්පාදනය, ලබා ගන්න අස්වැන්න ඉහළ දමන්න, ගුණාත්මක භාවෙන් ඉහළ ගොවිතැනක් කරන්න, දේශීය ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරනවා වගේම අපනායන කෘෂිකර්මයට ප්‍රවේශ වන්න අපි කාර්යශූර වෙන්නට ඕන, අපි කාර්යක්ෂම වෙන්නට ඕන. මම ඔබට පොරොන්දු වෙනවා, අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි, කෘෂිකර්මාන්තේ සෑම වගාවකම නියැලෙන අපේ රටේ ගොවි පරපුරට නව තාක්ෂණික දැනුම, නව තාක්ෂණික උපකරණ සහනදායී ක්‍රමයට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. නිෂ්පාදනය කරන ඔබත්, වෙළඳ පොළත් අපි යා කරන්නට ඕන. අතරමැදියන්ට මැදට පැනලා ඔබට ලැබෙන ස්ථාවර මිල විනාශ කරන්නට දෙන්න බෑ. ඒ වගේම මේ රටේ පාරිභෝගික ප්‍රජාවටත් සාධාරණ මිලකට ඒ කෘෂි නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. මේ සඳහා කෘෂිකර්ම ප්‍රජාවත්, ගොවි ප්‍රජාවත්, වෙළඳ පොළත් යාවෙන නව තාක්ෂණ ක්‍රමවේදවලට, නව ඇප් සරහා සම්බන්ධ වෙන වැඩපිළිවෙල අපි මේ රටේ සෑම ගොවිජන කේන්ද්‍රයක් පාසා, අම්පාර දිස්ත්‍රික්කයේ ගත්තොත් ගොවිජන කේන්ද්‍ර මං හිතන්නේ 29ක් තිබෙනවා, හැම ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයක් පාසා වෙළඳ පොළත් නිෂ්පාදකයන් යාකරන වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කොබ්බෑ කඩුව, ගොවි කටයුතු පරිශ්‍රණ ආයතන අපි යාවත් කාලීන කරනවා. නව තොරතුරු ගොවි ජනතාවට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. දැන් ඔබට පේනවා ඇති මහා බරපතල කාලගුණික දේශගුණික ව්‍යාපාර වෙනස්කම්, කාලගුණික දේශගුණික වෙසණයන් අද සිද්ධ වෙනවා, වෙනස්කම් සිද්ධ වෙනවා. එහෙනම් අපි යොමු වෙන්නට ඕන සුහුරු කෘෂි කර්මාන්තයට, සුහුරු ගොවිතැනට, ස්මාර්ට් ඇග්‍රිකල්චර් වලට. මතක තබා ගන්න, අපේ රටේ පාසල් 10096 විතරක් නෙමෙයි අපි ස්මාර්ට් කරන්නේ, අපි සුහුරු කරන්නේ. මේ රටේ සෑම කෘෂි කර්මාන්තයක්ම ස්මාර්ට් ඇග්‍රිකල්චර් සුහුරු කෘෂි කර්මාන්තය බවට පත් කරන්නට අපි කැප වෙනවා. කෘෂි කර්මාන්තේ ඒ චක්‍රය අපි හඳුනා ගන්නට ඕන. ගොවි ජනතාවට යෙදවුම් ටික සාධාරණ මිලකට ලැබෙන්නට ඕන. නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් ක්‍රියාත්මක වෙන්නට ඕන, අලෙවිය ක්‍රියාත්මක වෙන්නට ඕන. පසු අස්වනු තාක්ෂණය, පෝස්ට් හාවස් ටෙක්නොලොජි වලට යොමු වෙන්නට ඕන. ඒ වගේම පසු අස්වනු දැවැන්ත සීතකරණ ගබඩා සංකීර්ණ නිර්මාණය කරලා එකම වෙලාවට එකම දිනයට වෙළඳ පොළට තමන්ගේ නිෂ්පාදන නිකුත්කොට ඔබට ලැබෙන්න තියෙන සාධාරණ මිල 15% නැතුව දැවැන්ත සීතකරණ ගබඩා තුලින්
ඔබගේ නිෂ්පාදනය යම් කාලයකට හරි ගබඩා කිරීමේ පහසුකම් අපි ලබා දෙන්නට ඕන. බීජ සහ රෝපණ ද්‍රව්‍යවල ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අද බීජ මිල මොකක්ද? ගොඩබෝග වගා කරන ගොවි මහත්තුරු පොණ්ඩක් හිතලා බලන්න. බීජ මිල ඉහළ ගිහිල්ලා බීජ ඒකාධිකාරිය විදේශීය රටවල් ලබාගෙන අපේ රටේ බීජ නිෂ්පාදන වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරන්නට අපි අවශ්‍යයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අපේ රටේ භූමි භාගෙන් හෙක්ටයාර් මිලියන 2.4ක් භෝග වගාවට වෙන් වෙනවා. රටෙන් තුනෙන් එකක් වෙන් කරලා තිබෙනවා භෝග වගාවට.